ඊයේ දවසේ ඇතුළත එල්ල කරපු මං හිතන්නේ අපි ඉතිහාසයේ දැකපු අමානුෂිකම සහ ම්ලේච්ඡ ප්‍රහාරය. දාලා තිබුච්ච බැරියස් වලින් ඉස්සරහට ඇවිල්ලා කඳුළු ගෑස් ගහලා වතුර ගහලා නතර වෙන්නේ නැතුව මේ වෛද්‍ය ශිෂ්‍යයන්ට ශිෂ්‍යාවන්ට අපි දැකපු පොලිසිය සලකපු ආකාරය. මං හිතන්නේ ඉතිහාසයේ ඉතාමත්ම ඛේදජනක තැනකට අපි ඇවිල්ලා තියෙන්නේ. මේ තත්ත්වය පිළිබඳ අපි දිගින් දිගටම කිව්වා මේ ශිෂ්‍යයන්ගේ ප්‍රශ්නය, මේ රටේ ප්‍රශ්නය, මේ අය මේ කතා කරන්නේ ඒ අය දැන්ටවත් වෛද්‍ය ශිෂ්‍යය වෙලා ඉවරයි. ඒ අයට තියෙන්නේ වෛද්‍ය උපාධිය සම්පූර්ණ කරගෙන වෛද්‍යවරයෙක් වෙන්න ඒගොල්ලන්ට තියෙන ආත්මාර්ථකාමී හැඟීමක් නම්. නමුත් ඒ අය අද දවසේ පාරට බැහැලා ඉන්නේ. අපි හැමෝගෙම එහෙම නැත්නම් අපේ අනාගත දරුවෝ වෙනුවෙන්, එහෙම නැත්නම් අනාගතයේදී වෛද්‍යවරුන් වෙන්න ඉන්න, අනාගතයේ රෝගීන් වෙන්න ඉන්න, අද දවසේ රෝගී වෙලා ඉන්න ජනතාවගේ අයිතිවාසිකම් සුරක්ෂිත කරන්න. ඒ ශිෂ්‍යයන්ට එල්ල කරපු ප්‍රහාරය රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විදිහට අපි දැඩි ලෙස හෙලා දකිනවා. අපේ තිබිච්ච තීන්දුව තීරණ වුණේ අපි සතියක කාලයක් බලධාරීන්ට දෙනවා මේ සම්බන්ධයෙන් තීරණයක් ගන්න කියලා. අපි බලාපොරොත්තු වුණේ ඒ සතිය තුල දැනුවත් කිරීම, ඒ හරහා අපේ මතය රටහමු ඉදිරිපත් කරලා මේ සම්බන්ධයෙන් අවසන් තීන්දුව තීරණ වලට ඇවිල්ලා එතනින් එහාට අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට යන්න. නමුත් මේ බලධාරීන් ඒ අයගේ මේ තිබිච්ච බොහොම දරදඬු සහ ඇහුම්කන් නොදෙන ප්‍රතිපත්තිය මුළු ලෝකෙටම පෙන්වුවා ඊයේ දවසේ ඇතුළත. ඒ තත්ත්වය යටතේ ඊයේ හවස් වෙනකොට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විදිහට වගකිය යුතු වෘත්තීය සමිතියක් විදිහට වෛද්‍ය ශිෂ්‍යයන්ට කරපු මේ ප්‍රහාරය දිහා ඇස්කම් වහගෙන ඉන්න අපිට පුළුවන්කමක් තිබුණ නැහැ. ඒ නිසා තමයි විධායක සභාව වහාම රැස් කරන්න ඕන කියලා සංගම ව්‍යවස්ථාවට අනුව තීරණය කළේ. ඒ අනුව ඊයේ රාත්‍රී 8ට රැස් වෙච්ච විධායක සභාව පැයක් විතර කාලයක් සාකච්ඡා කළා. අවසානයේදී එළඹිච්ච තීරණය තමයි මේ පිළිබඳ තවදුරටත් අපිට මේ විදිහට නොසලකා ඉන්න බෑ. රටට බරපතල අනතුරු ඇඟවීමක් මේ කළා තියෙන්නේ මේ පොලිස් ප්‍රහාරය හරහා. ඒ නිසා ඒ පොලිස් ප්‍රහාරයට විරෝධය පළ කිරීම සඳහා ඒ වගේම වෛද්‍ය ශිෂ්‍යයන්, ඒ වගේම ශිෂ්‍යාවන් අත්අඩංගුවට අරගෙන රඳවා සිටීම සම්බන්ධයෙන් එයා වහම නිදහස් කරන්න කියන කාරණය සහ මේ ප්‍රහාරය හෙලා දැකීම කියන කාරණා දෙක එකතු කළා. අපි සතියක් බලන් ඉන්නේ නැතුව අද දවසේ උදේ 8 ඉඳන් 12 වෙනකන් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට යන්න ඕනයි කියන කාරණය. මේ වෙනකොට මේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අවසන් වෙලා තියෙනවා. අපි දිවයින පුරා සියලුම රෝහල් සහ පරයන්ත ඒකක සියල්ලේම කිසිදු ගැටලුවකින් තොරව ඒ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය මේ වෙනකොට නිම කළා තියෙනවා. එතකොට මේ ක්‍රියාදාමයේ ඊළඟ පියවර මොකක්ද, අපි එතනින් කොහාටද යන්නේ කියන කාරණය අපිට කතා කරන්න ඉතුරු වෙලා තියෙනවා. එතකොට මේ වෛද්‍ය ශිෂ්‍යෝ විදියට සුදුසුකම් තියෙන වෛද්‍ය ශිෂ්‍යෝ විදිහට එළියට බහැලා මෙහෙම කතා කරනකොට අපි දකිනවා රටේ දේශපාලඥයෝ ඒක පක්ෂ විපක්ෂ ભેදයකින් තොරව සමහරු ආණ්ඩු පක්ෂයේ සමහරු විරුද්ධ පක්ෂයේ තමන්ගේම පක්ෂ කණ්ඩායමක් එකතු වෙලා මේ සයිටම් එකට විරුද්ධව මේකේ ක්‍රියාකාරීත්වයට විරුද්ධව මාධ්‍ය සාකච්ඡා පවත්වනකොට හිටපු ඇමතිවරු එහෙම නැත්නම් දැන් මන්ත්‍රීවරු එළියට ඇවිල්ලා මේක හරි ෂෝක්, එහෙම නැත්නම් මේකෙන් හරි හොඳ දෙයක් වෙච්ච විදිහට ප්‍රකාශ සිද්ධ කරනවා. අපිට හොයලා බැලුවාම ඒ අයගේ දරුවෝ ඉන්නවා සයිටම් එක ඇතුලේ. දරුවන්ගේ ප්‍රතිඵල හොයලා බැලුවාම අපි දන්නවා ඒ ලෙවල් විභාගෙට විෂයන් තුනක් තියෙනවා. එක විෂයයි සමත් වෙලා තියෙන. S1යි F2 නම් ප්‍රතිඵලය එයාට හරි ෂෝක් තමයි.